අද මොකක්ද විශේෂත්වය? මොන දිනයක් කියලාද පාද කිව්වේ? ඇටි කෙහෙල් ගිලපු ගුඩු වගේ. දැන් මෙතන පවුල් වෙච්ච අය අත උස්සන්න. හරි. කැමැත්තෙන් අත උස්සන්නේ. හරි. පොඩ්ඩක් නැගිටින්. පවුල් වෙලා ඉන්න අය නැගිටින්. පවුල් අවුල් වුණාට කමක් නැහැ එළත් නැගිටින්. හරි. අප්‍රමාණතේනි ස්වාමි පුරුෂයා බිරිඳ එකටද ඉන්නේ? එහෙම මෙතන වෙන් වෙලා ඉන්නවා නම් ස්වාමි පුරුෂයා බිරිඳ ගාවට යන්න, සෙකන්ඩ් වෙන්න බැරි නම් බිරිඳ ස්වාමි පුරුෂයා ගාවට යන්න. එක තැන ඉඳගත්තොත් ලස්සනයි බිරිඳ එක්ක. මොකද අන්තිමේදී අතුලාන්ත සුවයක් කරන්නට යනවා. ආලේපය ආලේපේ මෙහයක් එක්ක එතනදී ඔබ ළඟ ඉන්නවා නම් වටිනවා. ප්‍රශංසා වේවා. හයියෙන් කියන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හරි, වාඩි වෙන්න මම ප්‍රමාන්තේ. අද දවසේ වචනය අයිති කරගන්නට ඒ කියන්නේ මුලික වශයෙන් අද දවසේ වචනයත් එක ගනුදෙනු කරද්දී විවාහය කියලා කියන්නේ සරලවම කිව්වොත් එහෙම. සරලවම කිව්වොත් විවාහය කියලා කියන්නේ කැඳවීමක්. මොකක්ද? හයියෙන් කියන්න. හරියට ඔයගොල්ලෝ කැඳ වෙලා වගේ. එහෙම නෙමෙයි. කැඳ බීලා වගේ නිකන් විවාහය ඇත්තටම කැඳවීමක් වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම විවාහය කියලා කියන්නේ ගැඹුරින්ම ගත්තාම ස්වාමින් වහන්සේගේ කැඳවීමක්. එතන මම ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ විවාහය කියලා කියන්නේ කැඳවීමක් නම් දැන් පූජක ජීවිතයේ ඉන්න අපි ඒ කැඳවීමේදී දයාබරව ඒ කියන්නේ මම මගේ පූජක ජීවිතය සහ විවාහ ජීවිතය අතර වෙනසක් දකින්නේ පූජක ජීවිතය විවාහ ජීවිතයයි කියන එක පූජක ජීවිතයත් කැඳවීමක් විවාහ ජීවිතයත් කැඳවීමක්. අපි ගමු ජුවම්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. මේ කැඳවීම ගැන උන්වහන්සේ කතා කරන විදිය බලන්න. ජුවම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ උන්වහන්සේ ගැඹුරු අභිධර්මයක් එක්ක මේ කැඳවීමේ ස්වභාවය ගැන උන්වහන්සේ ඔබට මට දයාබරවම කියා දෙනවා. ජොම් 15:16 මෙන්න මේ විදිහට උන්හස කියනවා. ඔබ මා තෝරා ගත්තේ නැත කියන්න. හයියෙන් කියන්න. ඔබ මා තෝරා ගත්තේ නැත. මම ඔබ තෝරාපත් කළෙමි. ඔබ මා තෝරා ගත්තේ නැත කියන්න. මම ඔබ තෝරාපත් කළෙමි. ඔබ මා කියන්නේ මොකවුද? ඇමරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා. හරි. ඔබාමා තෝරා ගත්තේ නැහැ කියලා කියන්නේ අපි උන්වහන්සේව තෝරගෙන නැහැ. හැබැයි උන්වහන්සේ කියනවා මමයි ඔබව තෝරාපත් කරේ. ඒ කොහොමද වෙන්නේ? දැන් හරි, ඕගොල්ලන් හිතන්න බලන්න පූජක ජීවිතයේ හරි මේක ඇත්තක්නේ. මම මාව තෝරගත්තේ නැහැ. කැඳවුණු ලද්ද බොහෝයි තේරනාද කියනවා. හැබැයි උන්වහන්සේ ප්‍රතිචාර දෙන අය චුට්ටයි. 15%ක් තමයි ස්වාමිලා වෙන්නේ නේද? ඒ අතරින් ඔබගේ ස්වාමි මාමයි අපි සෙමිනේරියට ගියේ එකට. අනිත් ඔක්කොම වෙනම යද්දි මායි ස්වාමි එකට සෙමිනේරියට ගිය කට්ටිය. ඉතින් එතනදී ඒ කියන්නේ දැන් මේක කැඳවීම උන්වහන්සේ ආවේ මට මතක හරි අත්ගාලෙන් මම ආවේ කළුතරෙන්. නමුත් එකට තේරෙනවද කියන එක? එතන දැන් මේ කැඳවපු විදිය ආව විදිය. දැන් ඔබ කියන්න පුළුවන් කොහොමද ස්වාමි වාද අපිව කැඳවෙන්නේ කොහොමද? මම තෝරගත්තේ දැන් මේ මම බිරිඳව තෝරගත්තේ කොහොමද? ස්වාමි පුරුෂයා තෝරගත්තේ කොහොමද? ඒක සමාන ප්‍රොපෝසල් එකක වෙන්නේ නැති. ප්‍රොපෝසල් එකක් ආවම නේද? කොහොමද මුලින්ම දවසේ ප්‍රොපෝසල් එකේ පල්ලිය කා නැත්නම් ගෙදර ඔබ බුලත් හෙප්පුවක් තියාගෙන නේද? කර්ටන් එකකින් මෙහෙම හොරෙන් රබරන්නේ නැති කොහොමද කරන්නේ කියලා නේද? ඊට පස්සේ කර්ටන් එකක් කොන හපහප හැඹරි ඉන්නේ නැති. තේරුණාද කියන එක? නැත්නම් බස් ස්ටෑන්ඩ් වල පය ගණන් බලාගෙන ඉඳලා ඉස්කෝලේ යන කාලේ පුතුම කට්ටක් කාලන්නේ කැමැත්ත ගත්තේ නැද්ද තාත්තේ නේද? නැත්නම් කොහොමද මම දන්නේ නැහැ. ඉතින් කොහොමද නොයෙකුත් විදිහේ මේ කැමැත්ත ගන්න කිදි කොහොමද මෙහෙම වෙන්නේ? මයාදරම් මේ තාත්තේ දුවේ පුතේ මතක තියාගන්න. විවාහය කියලා කියන්නේ ගැඹුරු අභිරහසක්. මේක ඔබට මට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පූජක ජීවිතේ අපිට පූජක ජීවිතේ තේරුම් ගන්න බැරි වගේම විවාහ ජීවිතේ ඔබට තේරුම් ගන්න බෑ. ඒකයි ওই ප්‍රශ්නේ. තේරුණාද කියන එක? ඒකයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැහැ මේක මොකක්ද කියන එක.
ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියනවා ඔබ නෙමෙයි මම තෝරගත්තේ මමයි ඔබව තෝරගත්තේ. ඒතර ඔබගේ බිරිඳ ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ සම්පුරුෂයා වෙනවයි කියන තැන ඔබගේ බිරිඳ මෙයා වෙන්න ඕනේ ඔබගේ ස්වාමි පුරුෂයා මෙයා වෙන්න ඕනේ කියන එක තීරණය කරේ ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි කියන්නේ marriages are done in heaven. ස්වර්ගයේ විවාහ සිද්ධ වෙන්නේ මේ ලෝකේ නෙමෙයි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රශංසා කරාට ස්වර්ගෙත් මේ වගේ අංජබජල් දේවල් වෙනවද නේද? අනේ බැන්දේ කොහමද? දැන් කොහමද ඔක්කොම නිකන් චොර වෙලා තියෙන්නේ? නිකන් ඔක්කොම මඤ්ඤං වෙලා අයියෝ අවුල් ශාලාවක්. හරි. හරි මම ප්‍රමාන්තේනි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ විවාහයේ ස්වර්ගයේ ප්‍රශ්නයක් කියලා. මේ ලෝකේ පය ගාලා ඉන්න ඔබ මම ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න යැති ඔබගේ මගේ ජීවිතේ අඩුපාඩු ගැටෙන ප්‍රශ්න සීමා සහිතකම් එක්ක ඔබගේ මගේ ජීවිතේ ප්‍රශ්න වෙනවා. හැබැයි ඒක අදහස් වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නයක් කියලා මේක නැහැ. මම ප්‍රමාන්තේ ඔබ මම ඒ කියන්නේ ඔබගේ විවාහ ස්වාමි පුරුෂයා බිරිඳ වගේ තමයි පියතුමා මීසම කියන්නේ. ତର පියතුමාට මීසම ඇවිල්ලා මීසම ඇවිල්ලා පියතුමා ස්වාමි පුරුෂයා වෙද්දි මීසම වෙන්නේ බිරිඳ. තරනාද කියන එක. එතකොට දැන් මීසම බිරිඳ වෙද්දි දැන් ඔබ හිතන්න කොහමද සමහර ෆාදර්ස්ලා තම සමහර ෆාදර්ස්ත් එක්ක වෙන ඔබ ගැටන ෆාදර්ස්ලා මීසමත් එක්ක වෙන ගැටන තරනාද කියන එක. කොච්චර කරත් ස්වාමිව දිරවන්නේ නැහැ සමහර වෙලාවට. ෆාදර් කරන්න පුළුවන් උපරිම කරත් කීප දෙනෙක් ඉන්නවා චව් චව්ලා. මේ චුට්ටේ මල්ලි වගේ මං කියන්නේ කවදාත් හරියන්නේ නැහැ. මං කියව ඔක හරියන්නේ නැහැ. දැන් මේ මණ්ඩපේ හදන ඕක හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ. මං කියන්නේ හරියන්නේ නැහැ. තේරෙනවද? තව තැන් තැන් වල ලිඳ ලස්සන් වල රෙදි හොදන කී දෙනෙක් ඉන්නවද? මේ අන්න වාතු ඇත. කොච්චර ගතුමා ඉන්නව? කොච්චර ගතුමා ඉන්නව මම ප්‍රමාදේනි. ඒක නිසා අපිට අපිට ඒව බලාගෙන වැඩ කරන්න ඒකෙන් අදහස් කරන්නේ මිසම බාර දුන ස්වාමීන් වහන්සේට ස්වාමීට ස්වාමීන් වහන්සේ නෙමෙයි කියන එක. මොන ඝට්ටනේ තිබුණත් ස්වාමීන් වහන්සේගේ අතින් අපි මිසම බාර ගන්නෙ. ඒ නිසා අන්තිම මොහොත දක්වාම එපා වෙන තැන් තියෙනවා දමල ගහලා යන්න හිතෙන තැන් තියෙනවා තේරනාද කියන එක. පුතුම කොච්චර කරත් වැඩක් නැති තැන් තියෙනවා. හැබැයි මේක ස්වාමීන් වහන්සේගේ කැඳවීමක්. ඒ වගේ ඔබගේ මගේ ඔබගේ ජීවිතයේ ස්වාමි පුරුෂයා බිරිඳ කියන තැන 100ට 100ක්ම ස්වාමින් වහන්සේගේ කැඳවීම. ඒකයි මම රත්තරන් අම්මේ තාත්තේ කතෝලික සභාවේ දික්කසාදේ කියලා දෙයක් නැහැ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මම ඔබව අද පුංචි දැනුවත් කිරීමක් කරනවා. ඒ කියන්නේ කතෝලික විවාහය දික්කසාදයක් නැත්තේ කොහොමද? එහෙනම් දික්කසාද වෙන වෙලා බඳින අය ගොඩාක් ඉන්නවානේ. හොඳට මතක තියාගන්න. කතෝලික විවාහය සම්පූර්ණ වෙන්න කාරණා දෙකක් තියෙන්නට ඕනේ. ඒක අපි කියනවා consent and conjugal union. Consent and conjugal union. Consent කියලා කියන්නේ කැමැත්ත. ඒ කියන්නේ දෙදෙනාගේ කැමැත්ත 100%ක් තියෙන්නට ඕනේ. අකමැත්තෙන් තුවක්කු පෙන්නලා බඳන්න බෑ. දෙමව්පියෝගේ මෙතන ඒකයි father තැන් දෙකකදී මේක අහනවා. මුලින්ම තැන් අහන්නේ කැමැත්තෙන්ද කියලා කොහෙන්ද? කොහෙද දහන්නේ? කැමති දෙයක් කියලා දාන්න. එයා කැමති දෙයක් කියලා හපගෙන මම කියන්නේ. හෙලෝ කැමතිද? එම ආවා. නැත්තම් කියලා රොකට් රොකට් එකක් ඇව්වා. තේරෙනවද කියන එක? මැසේජ් ඒව නෙමෙයි. ෆාදර් අහනවා. ඔබට මතකනම් ඔබගේ විවාහයට පොය පන්ති ගිහිල්ලා ඇවිල්ලා ඔබ කොළ පිරෙව්වා ස්වාමීගේ ඔෆිස් එකේ. මං කියන්නේ පිරෙව්වා නං. එතන ෆාදර් තනි තනියම අහනවා මේ විවාහයට යම් කිසි බලපෑමක් තියෙනවද? ඊට පස්සේ තව තැනක අහනවා කොහෙද අහන්නේ? පල්ලේ මුතු මාරු කරන්න දැනට ඉස්සල්ලා ඔබ මෙතනට ආවේ කිසියම් බලකිරීමක් ඇතුවද නිදහස් කැමැත්තෙන්ද කියලා පියතුමා අහනවා. මේක එක. එතකොට විවාහය සාසිද්ධ වෙන්න තමුන්ගේ සම්පූර්ණ කැමැත්ත තියෙන්න වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. පස්සේ අකමැති වෙන්න පුළුවන්. ඒක අපිට කරන්න දෙයක් නැහැ. මුලින් කැමති පස්සේ අවුල් වෙනවා. ඒක හරි. තේරෙනවද කියලා? ඒක ඒක හරි. ඒක පස්සේ ප්‍රශ්න. හැබැයි මුලින් ඔබ කැමති වුණා 100%ක්ම. මොකද love is blind කියන්නේ මොකක්? Love is blind කිචි වගේම කියද්දි marriage opens the eyes කියන්නේ
ඒ කියන්නේ විවාහ වෙන්න ඉස්සෙල්ලා මනෝවිද්‍යාව කියනවා බඳින්න ඉස්සෙල්ලා ඔබ දකින්න දෙ නෙමෙයි බැඳින් පස්සේ සම්පූර්ණ වෙනස් දෙයක් අලුත් අලුත් ඔයා සමන අවුරුදු ගානක් ආදරය කරලා දැකපු නැතිව මේ ඔයා මේ කොහෙන්ද එන්නේ ඔන්නේ ඔන්නු තේරුණාද කියන්නේ සමහරවල් පාර ප්‍රශ්න කොටක බැඳින් පස්සේ ජීවිතේට හේතු වෙන හැමයි කියලා ඒක කරන්න දෙයක් නැහැ ඔබ කැමැත්ත දීලා ඉවරයි එනිසා විවාහය තුල මුලින්ම කන්සන්ට් එක තියෙන්න ඕනේ ඊළඟට කන්ජුගල් යූනියන් ඒ කියන්නේ ශාරීරිකව අඹුසැමි සම්බන්ධතාවය පවත්වපු මොහොතේ විවාහය සම්පූර්ණ වෙනවා එතකොට ඒ සම්බන්ධ කැමැත්ත දීලා සක්‍රමේන්තුවක් තුල අඹුසැමියන් ශාරීරිකව එකතු වෙච්ච සැනින් ඒ සක්‍රමේන්තුවක් ඒ අතරට ජේසු එනවා මගේ ප්‍රේමවන්තයනි එනිසා ඒ තනදී ඒක කාටත්ම වෙන් කරන්න විදියක් නැහැ ඒත් එතකොට අපි දික්කසාද කියලා වචනයක් අපිට නැහැ අපි ඒකට කියනවා අහෝසි කිරීමක් නැල්මන් කියලා කියනවා ඒ මොකද අපි කරන්නේ අපි තුමු කෙනෙක් වංචාවකින් විවාහ වෙනවා බොරු කියලා ඒ කියන්නේ සමහරවිට යා බොරු කියලා තමයි එන්නේ සමහර සමලිංගික ඇසුරට ඇබ්බැහි වෙච්ච කෙනෙක් බොරු කියලා ඒ පැත්ත වහලා විවාහ වෙනවා ඒතර කැමැත්ත දෙනවා තමයි හැබැයි කැමැත්ත දෙන්නේ බොරුවකට බොරුවක් කරපු මිනිස්සෙක්ට ඒතර සභාව ජුඩිෂියරි එක ඒක සභාවේ නීතිපැත්ත ඔප්පු කරනවා මෙයා කැමැත්ත දුන්නේ බොරුවකට බොරු රූපයකටයි කැමැත්ත දුන්නේ බොරුවක් කරා එයා වංචාවක් කරා කොළපුරවදි මේ ඔක්කොම අහනවා ශාරීරික දුබලතාව තියෙනවද ඊට පස්සේ මංකොල්ල කැම්ප වලට සම්බන්ධද මිනිමැරුම් වලට සම්බන්ධද හොරකම් වලට සම්බන්ධද මේ ඔක්කොම අහනවා පෞද්ගලික ඔපියතුමා විවාහ වෙද්දී. ඒතර සභාව ඔප්පු කරනවා මෙයා එක්කෝ එක්කෝ අභිතමු දුර්වල බෙලහින කෙනෙක් නැත්නම් ලිංගික ශක්තියක් නැති කෙනෙක් නැත්නම් ඒ පැත්තෙන් වංචා කරපු කෙනෙක්. ඒතර සභාව ඔප්පු කරනවා එයා කැමැත්ත දුන්නට එයා සම්පූර්ණ නැහැ කියලා. එතකොට ඒතර ඔප්පු කරන සභාව එතන විවාහයක් සිද්ධ වෙලා නැහැ. විවාහයක් සිද්ධ වෙලා නැහැ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහාදර ප්‍රේමවන්තේනි ඒක නිසා සභාව තුළ දික්කසාදේ කියලා වචනයක් නැහැ. දවසක් සුදු පාද කෙනෙක් හිටියලු. කවුද හිටියේ? ඉකේ. කවුද හිටියේ? මං වගේ සුදු පාද කෙනෙක් එක තේරුණාද කියන එක ඒ කාලේ අර ෆ්‍රාන්සියේ හිටිය සුදු ස්වාමීලා දැන් සිංහලෙම ඉගෙනගෙන එන්නේ කතා කරද්දී එන අරිම වෙනස් ඉති කතා කරද්දී ඉතින් දෙන්නෙක් ඇවිල්ලා කිව්වලු ගමේ හිටිය සුදු පාද විතරයි දෙන්නෙක් ඇවිල්ලා කිව්වලු පාද මේ අපිට නම් පෞල් කරන්න බෑ මට මේ ගෑණිත් එක්ක ඉන්න බෑ ගෑණු කෙනාකට මට මේ මිනිහත් එක්ක ඉන්න බෑ පාද අපිට තික්කසාද වෙන්න ඕන කියලා පාද කිව්වලු තපිට දෙකසාද වෙන්න ඕන නම් තපි මගුලට එකගෙනව ඔක්කොගෙන මෙහෙ එකගෙන වරේ කිව්වලු දැන් මගුල ටෙලිග්‍රෑම් ගහලා මගුලට එක්කගෙන ඔක්කොම ආව ඇවිල්ලා දැන් මොකද වෙන්නේ තපි දැන් ගීතිකා කණ්ඩායමට දෙන්න කියලා දැන් මොකද දැන් වෙඩින් එකට ආවේ ඔක්කොම පල්ලියෙන් නම් ඉන්නවලු තොපි දැන් ඉස්සරහට ඇවිල්ලා දන ගහපියව් කියලා කිව්වලු දැන් අර පල්ලිය ඉස්සරහ අල්තාර ගාව දෙන්න දන ගහගෙන අද්දක වැඳන ඔළුව පාත් කරගෙන යාඥා කරපියව් කියලා කිව්වලු දැන් අද්දක වැඳ මනමාලේ මනමාලි දැන් දික්කසාද කරන්නේ නැහැ යාඥා කරද්දි පූජාවට දවුනේ සමිතිය ළමයට කිව්වලු ආසිරි පැන් නිහිලා තබක්ක එන්න ලොකු අර ආසිරි ප්‍රින්ක්ලර් එකක් ආසිරි පැන් නිහින මේක තියෙන ඒ කාලේ පරණේම ලොකුවට තිබ්බලු නේ වතුර හොඳට පුරවලා අරන් එන්න කියලා ගොළු මෙච්චර ඉතුරු උස එක රෝමෙන් ගෙනාපු එක දැන් මොකද කරන්නේ වතුර හොඳට පුරවලා අරලා දැන් කියලා ගීතිකා කණ්ඩායමට දෙවන් පහන් මිනිනගා පටන් ගන්න යව කියලා දැන් ඔන්න ගීතිකා කණ්ඩායම දෙවන් පහන් මිනිනගා පටන් ගත්තලු පාද මොකද කරන්නේ හොඳට කත මෙහෙම කරලා රාසිරි පැන් එකේ කරෙන් ගත්තලු පහල ගෙඩිය වගේ තියෙන එක දැන් කරෙන් අරගෙන දැන් දෙවන් පහන් මිනිනගා කියද්දි දැන් මොකද වෙන්නේ තෑත බාරු අරලා දුන්නලු ම මිනිහගේ ඔළුවට එකක් ඩෝංගල් අම්මා කියලා ඊට පස්සේ ගෑනු කෙනා කියලා ඩාංගල් දුන්න අම්මා දැන් ඔන්න මාරුවේ මල් තට්ටා සුද්ධාත්මනට ගීත ගා කරන තත්තර වටේ ගහන ලුලු ඉදිමිලා තනිසිල අම්මෝ ෆාද අයියම්මා මොනවද කරන්නේ අය 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 කියලා කෑ ගහගෙන ගිහලු ෆාද මොනවද මේ කරන්නේ දික්ක සාදන වෙන්න ඕනේ කිව්ව මොකද මේ අපිට ගහන්න කිව්ව හරි ගාලු තපිලා දැක්කි දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙන්න ඕනේ මැරුණයින් පස්සේ අනිත් එකට දික්ක සාද හම්බ වෙනවා මැරණකන් දික්ක සාද නෑ කියලා කිව්වලු සබම් මාතාව තුළ දික්කසාදේ කියලා වචනයක් නැහැ. මම ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. එනිසා පැහැදිලිවම ස්වාමින් වහන්සේ කතා කරනවා ඔබට. විවාහය කියලා කියන්නේ සක්‍රමේන්තුවක් පූර්ණ වශයෙන්ම. මේ සක්‍රමේන්තුව තුළට ස්වාමින් වහන්සේ එන්නේ.
මේ සක්‍රමෙන්තු තුනට ස්වාමීන් වහන්සේ ජීවමානව එනවා. කාටත් මේක වෙන් කරන්න බෑ. මට පුංචි උදව්වක් ඕනේ ඔබගේ. එක විවාහක යුවලක් තාත්තේ අම්මේ පොඩ්ඩක් මගේ ගාවට එන්නකො. මෙදන්න. එන්න. චුටි උදව්වක්. චුටි උදව්වක්. හරි. මම චුටි පුංචි අත්දැකීමක් ඔබට කියා දෙන්නම් විවාහය තුල එන්නේ මොකක්ද කියලා. ජස් වීදයි. තාත්තගේ නම මොකද්ද? මොහන්. අම්මගේ නම මොකද්ද? ආ? නිර්මලී. චුටි රංගපෑමක් කරන්න තියෙනවා මෙතන. හරි. නැන්න වෙන මෙතන මේ පැත්තට. මේ පැත්ත නිර්මලී මේ පැත්තට. අද්දකින් අල්ල ගන්න. ගුණාක වෙලාවට විවාහයේදී අපි මොකද කරන්නේ? ස්වාම පුරුෂ බිරිඳගේ බැඳීම එයාලා මතයි තීරණය කරගන්න. එතකොට එයාලාගේ කැමැත්ත, එයාලාගේ රූපය, එයාලාගේ ස්වභාවය, එයාලාගේ වස්තුව සම්පත, ජොබ් එක, දෑවැත්ත, පරිසරය, වටපිටාව ඒව තමයි එයාලා එකතු කරන්නේ. ගොඩාක් වෙලාවට හැඟීම් මත විවාහය තීරණය වෙනවා. නමුත් මනුෂ්‍ය ස්වභාවය කියන එක උච්චාවචේචනය වෙනවා. මනුෂ්‍ය ස්වභාවය කලණය වෙනවා, වෙනස් වෙනවා. යථාර්ථයක් කියන්නේ මිනිහා කියන එක වෙනස් වෙන කෙනෙක්. ස්ථිර වෙන්නේ නැහැ කියන වචන පදනම් වෙන්න බෑ. එක තැනකදී මුදුනක තව තැනක වලකත් මිනිස්සයා ඉන්නවා. මේ වෙනස් වෙන තැනකයි ඔබගේ මගේ ස්වභාවය තියෙන්නේ. ඔබගේ මගේ වගේ වචනවල ස්ථිරත්වයක් නැහැ. මොකද වෙන්නේ? පහු පහුවට කොහොකෝ වෙනවා. කැත්තට පොල්ල වෙනවා. නැයයි මුගටියයි වෙනවා. ප්‍රශ්න අරගල වලට යනවා. මොහන් අම්මගේ නමගත් නිර්මලී. දැන් ඔය දෙනට කේන්ති යනවා. මම බොරු කියන්නේ. හරි. මොහන් නිර්මලී ගත අතරින්. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ටික කාලයකට පස්සේ ආයෙසෙටල් වෙනවා. අත් දෙක අල්ලගන්න. චුටක් ඈත් වෙලා හිටියනම් පෑ පේනවා හොඳට. දැන් නිර්මලීට කේන්ති යනවා. මම හිතන්නේ නැහැ කේන්ති යනවා කියලා. අත අතරින්. ආයෙත් සෙටල් වෙනවා. අතල් ගන්න. ජීවිතේ හැමතිස්සෙම ඔය දේ තමයි වෙන්නේ. හැබැයි උනාසේ දයාවරව කියනවා නැහැ. කතෝලික විවාහය සක්‍රමේන්තුවක් තුල හිතන්න විහිළුවට වගේ මේ වෙලාවේ මම ජේසු කියලා. මම තමයි මොහන්ව දැන්සෝ හැපතර ගන්නම්. මොහන්ව නිර්මලීව මමයි එකතු කරන්නේ. සක්‍රමෙන්තුවක් කියලා කියන්නේ ජේසු එයාලගේ මැද ඉන්නේ. ඒකයි ජේ ස්වාමින් වහන්සේ එකතු කරන දේ මිනිස්සයා වෙන් කරන්න බෑ කියලා උනාසේ මාග්දායි කතා කරන්නේ. දැන් මොහන්ට කේන්ති යනවා. නිර්මලී වතාරේ. කවුද අතාරින්නේ? ජේසු. නිර්මලට කේන්ති යනවා මොහන් වතාරේ. කවදා තරින්නේ? ජේසුස්. මම ආදර ප්‍රේමවන්තයනි. ඔබව ඔබගේ මගේ ජීවිතය අතර ඉන්නේ ස්වාමින් වහන්සේ. එනිසා කතෝලික විවාහයට කිසිම කෙනෙකුට අත තියන්න බෑ. ඔයාලගේ ඔයාලා පවුල්වල අරගලවලදී මම දික් අසාද කරනවා කියලා කිසිම විටකින් ඔබට කියන්න අයිතියක් නැහැ. ජේසුයි කැලසන්නේ එතකොට. ජේසුයි අහක් කරන්නේ එතකොට. හරි ඒ තුලයි නංග ඔබ අරගල යලට මුණ දෙයි, ප්‍රශ්න වලට මුණ දෙයි, ගැටීම් වලට මුණ දෙයි. හැබැයි දෙවියන් වහන්සේ කළ දෙය මිනිස්සාට වෙන් කරන්න බෑ. එනිසා පෞල් ජීවිත කැඩෙන්නේ නෑ. ස්වාමි පුරුෂයෙක් විදියට ජේසුට පෞද්ගලිකව බැඳෙනවා නම්, බිරිඳක් විදියට ජේසුට පෞද්ගලිකව බැඳෙනවා නම් පෞල් ජීවිතය දෙදරන්න විදියක් නෑ. එනිසා යාඥාවේ ඉන්න පවුල කිසිදාක වෙන් වෙන්නේ නැත්තේ මම ආදර ප්‍රේමවන්තයනි. එනිසා බොහොම ස්තුතියි. යම් thank you. එනිසා උනාසේ ස්වාමීන් වහන්සේ දයාබරව ආරාධනා කරනවා ඔබට. ඔබගේ පවුලේ බැඳීම ගැන අලුත්ෙන් හිතන්න. කැඹුරින් හිතලා බලන්න. ඇත්තම ඔබ කොහෙද ඉන්නේ? ඔබ අතර ස්වාමින් වහන්සේ
ඔබ දැකලා තියෙනවද කොණ්ඩේ ගොතලා කොණ්ඩේ ගොතලා දූ කොණ්ඩේ ගොතාගෙන දින්නේ නැද්ද කොණ්ඩේ ගොතලා දැකලා තියෙනවද දැකලා තියෙනවද හයියෙන් උත්තර දෙන්න කොණ්ඩේ ගොතන්න කැරල කීයක් ගන්නවද තුනක් ගන්නවා හැබැයි ගෙතුවෙන් පස්සේ කීයක් වගේද පේන්නේ ආ දෙකක් වගේ පේන්නේ ඇයි තුනක් ගන්නෙ ඇයි තුනක් ගන්නෙ දෙකකින් ගොතන්න බැරිද බැහැ ඒ තුන්වෙනි කොණ්ඩ කැරල තමයි අනිත් දෙක එකතු කරන්නේ විවාහය තුල අපිට පේන්නේ අඹු සැමියන් විතරයි පේන්නේ ස්වාමි පුරුෂ බිරිඳ විතරයි මයාදරම් මෙතත් දුවේ පුතේ හැබැයි ඒ අතර ජේසුයි ඔබව එකතු කරන්නේ ජේසුයි ඔබව සම්බන්ධ කරන්නේ ජේසුව නැති වුණොත් ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් ඉවරයි ජේසුගෙන් වෙන් වුණොත් ඔබට පල දරන්න ඔබ ජීවත් වෙන්න ජීවිතේ තේරුමක් එක්ක ජීවත් වෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ ප්‍රශංසා වේවා හයියෙන් කියන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ජොන් 15 4 වෙනි වගන්තිය අපි කියවන්නට යනවා 15 4 මා තුල සිටින්න කියන්න මමද ඔබ තුල සිටිමි අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව පල දරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්න වුනම් පල දැරීමට ඔබට නොහැකිය ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මම රත්තරන් අම්මේ තාත්තේ දේ පුතේ කැඳවීමක් නම් විවාහය කැඳවීමක් නම් පූජක ජීවිතය මේ පල දැරීම සිත් වෙන්නේ පූර්ණව ස්වාමින් වහන්සේට බද්ධ වීමෙන් මේ බද්ධ වීම නැත්තම් ඔබට පල දරන්න විදියක් නැහැ ඒ කියන්නේ ඔබගේ ජීවිතේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන්නේ ඉන්නම් වාලේ ඔබ ඉන්නවා යන්නම් වාලේ ඔබ යනවා කිසිම සතුටක් නැහැ කිසිම ජීවයක් නැහැ කිසිම බලයක් නැහැ කඩා වැටිච්ච හේ බෑවිච්ච පරණැල් වෙච්ච ජීවිත ඔබගේ ජීවිත ඒක ඔබගේ බිරිඳගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔබ ඒක බැර කරාට ඇයට ඒක ඔබගේ ස්වාම පුරුෂයාගේ බීමත්කම නෙමෙයි හේතුව ඔබ ඒක බැර කරාට ඔහුට ඔබගේ දරුවගේ සාපයක් නෙමෙයි ඔබ බැර කරාට ඔබගේ දරුවට නැහැ හේතුව ඔබ ස්වාමින් වහන්සේට බද්ධ වෙලා නැති කමයි මම ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ පැහැදිලිව ආරාධනා කරනවා විවාහ ජීවිතේ තුළ පවුල් ජීවිතේ තුළ මේ සම්බන්ධකම නිරන්තරයෙන් තියාගන්න එනිසා නපුරා හැම තිස්සෙම කුරුමානම් අල්ලන්නේ නපුරා මාන බලන්නේ නපුරා කුරුමානම් අල්ලලා ගහන්න යන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි මුලින්ම නපුරා ගන්න කනෙක්ෂන් එකට පූජක ජීවිතේ පැහැදිලිවම සමහරවල් පියතුමන්ලාගේ ජීවිත කඩාගෙන වැටෙද්දී පූජාතරේ අතරලා යන්න ප්‍රධාන වශයෙන්ම පහර ගහන තැන පියතුමාගේ පෞද්ගලික ජීවිතය පෞද්ගලික යාඥා ජීවිතය මයාදරම් මෙතත් දුවේ පුතේ ඌ ඒක කරන්න ලස්සන හේතු දෙනවා ඉස්සරහට යහපත් වැඩ හොඳ දේවල් ගොඩ නැගිලි ඉදිකිරීම් ගොඩාක් එක්ක ඔබ බිසි කරනවා බිසි කරලා බිසි වෙන්න දීලා ඥාඥාව කඩනවා මයාදරම් මෙතත් දුවේ පුතේ පියසුමගේ ජීවිත පූජා 10ක් තිබ්බට ඉරිදට 40 දවසේ ඥානකාන්තිය කරාට තැන් තැන් වල මෙහෙවල් ඉදිරිය කරාට වැඩක් නැහැ අම්මා කෙනෙක් ගෙදර උයනවා වගේ තාත්තා කෙනෙක් රස්සාව කරනවා වගේ ඒ පියතුමාගේ ඩියුටි එක මතක තියාගන්න පෞද්ගලිකව ජේසුත් එක්ක ඉන්නේ නැත්තම් අපි පෞද්ගලිකව ජේසුගේ පාමුල වැටුනේ නැත්තම් අපි පෞද්ගලික සප්‍රසාද වහන්සේ ඉස්සර බලය ලබා ගත්තේ නැත්නම් අපි මේ කරන දේවල් පුස්සක් తాව කාලිකව මිනිසුන්ගේ පුම්බල අතාරිනවා විතරයි අතුලාන්තය ගොඩ නැගෙන්නේ නැහැ අපේවත් ඔබේවත් මතක තියාගන්න රහස පෞද්ගලික යඥාව මේ දවස්වල මගේ ජීවිතේ ප්‍රධානම අරගලය උතනයි මේ සමේ වැඩ කරන ගමන්
පිට වැඩට යද්දි දවස පැක් වෙනවා. හැබැයි මම දවස ආරම්භයේදී මං ජේසුට කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ පාමුල ඉන්න වෙලාවක් මට දෙන්න. කැඹුරෙන් ඉල්ලා දිනාසේ කොහෙන් හරි එක දෙනවමයි. හැබැයි ඒක නැති වෙන තැන මම ප්‍රේමවන්තෙනි මම පැහැදිලිව නතර වෙලා බය වෙනවා. මං බයයි ඒ තැනට. උරාසගේ පාමුලට නොගිය දවසක් හිනව නම් ඒ දවස මම නින්දට යන්නේ ගැහි ගැහි. අතිශයින් භයානකයි මම ප්‍රේමවන්තෙනි. මං ආරම්භයේද කිව්වා පෞල් ජීවිතයයි පූජක ජීවිත අතර වෙනසක් නැහැ. ඒතර ඔබ පෞත්කලිකව පෞලක් වශයෙන් යාඥා කරන එක අනිවාර්ය දෙයක්. පෞද්ගලිකව යාඥා කරන එකත් අනිවාර්ය දෙයක්. අත් මිදි වලට සම්බන්ධ නැත්තම් වෙන්ව පල දරන්නට ඔබට නොහැකි 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 මයි මයි ප්‍රමාදෙනි. මම යාපනේ අවුරුදු එකමාරක් විතර හිටිය කෙනෙක්. මම යාපනේ දෙමළ ඉගෙන ගන්න කාලේ මුලිතියු කිලිනොච්චි මේ හැම තැන්වල මම ගියා යුද්ධය තියෙනකොට. එතන් එක්ක මම ගොඩාක් අයත් එක්ක සම්බන්ධ වුණා. හවසට සෙල්ලම් කරද්දී LTT එකේ සමාජිකයෝ ඒ දරුවොත් එනවා සෙල්ලම් කරන්න. හරිම සුන්දර කාලයක් එක්ක ජීවිතේ මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මම දැක්කා අලි මංකඩ කඳවුර. ඒ කඳවුරේ කැඩිච්ච යුද්ධ ටැංකියක් විතරයි තිබුණේ වෙනකොට එතන. මම ඒ ගැන වැඩියෙන් හොයද්දී ඩෙන්සිල් කොබ්බෑක් අඩුව මේජර් ජෙනරල් තුමා කිව්වා අලි මංකඩ කවදාවත් LTT අල්ලන්න බෑ. Unconquerable කවදාවත් අල්ලන්න බෑ. ඒ මොකද හේතුව මේක තිබුණේ අර්ධශිෂ්‍ය කලාපේ පාලුකරයක් මැද. හැතක්ම ගානක් වැලිකාන්තාරයක්. ඒක මැදයි අලි මංකඩ තිබුණේ. මේක යටත් කරන්න බෑ කාටවත්. මම ආදර ප්‍රේමවන්තයනි LTT එක මේක අල්ලනවා. ඒ අල්ලන්නේ හරි පුදුම විදියට. එතකොට ඒගොල්ලන්ට ගුවන් යානා තිබුණේ පහර දෙන්න. එතකොට බැරන් ලෑන්ඩ් එකේ නිකන් පාළු කරේ හිස් භූමියේ හැතක්ම ගානක් යද්දි කොහොමද ඒගොල්ලන් ඒගොල්ලන්ට ලේසියෙන්ම ප්‍රහාර එල්ල කරන්න පුළුවන්? මොකද උනේ? මොකද උනේ? එයාලා ක්‍රමවේදයක් පාවිච්චි කරා. එයාලා බැලුවා මේ ආමි කැම්ප් එක මැද තියෙන ආමි කැම්ප් එක දුර්වල කරන්න විදියක්. ඒගොල්ලන් සූක්ෂමව ඒක හොයාගත්තා. ඒගොල්ලෝ දැක්කා ලින්ක් තිබුණා එතන. ඒ වගේම ඒගොල්ලෝ දැක්කා එක පුංචි කැම්ප් එකකින් තමයි සම්පූර්ණයෙන්ම වතුර බට ඇදලා තිබ්බ කැම්ප් එකට. 2000කට වඩා ඒ ප්‍රහාරයෙන් නැති වුණා සොල්දාදු. තාස් ගානක් හිටියා ලොකු යුද ගබඩා තිබුණා මේකේ. හැබැයි වතුර දෙන්න තිබුණේ එක පුංචි කැම්ප් එකකින්. එයාලා සැලසුම් කරා. සැලසුම් කරලා වතුර දෙන කැම්ප් එකට ඒගොල්ලෝ පහර දුන්නා. පහර දීලා ඒගොල්ලෝ පහර දීලා හතර වටේ මේක අල්ලන්න බැරි විදියට මේක රේන්ෆෝස් කරා. ඒ කියන්නේ වතුර දෙන කැම්ප් එක පුදුම බලයකින් ලොකු ෆෝස් එකක් දාලා ඇල්ලලා වතුර කැපුවා. ඊට පස්සේ සියද විහානි කරගන්න suicidal squads යවුවා. කැම්ප් එක ඇතුලේ ලින් වලට වහ දාන්න. ඒවට වහ දැම්මා. වතුර දෙන්න බැරුව දුර්වල වුණා. ඒදා ප්‍රධානම කාරණාව ඒක පරද්දන්න. මයාදර ප්‍රේමවන්තේනි. මයාදර අම්මේ තාති දුවේ පුතේ. අඳුර ගන්න ඔබගේ ජීවිතයේ මෙතන. උනාසේ පෑදින වචනේ කියන මා තුල ඉන්න මමද ඔබ තුල ඉන්නවා. අත්ත මිදි වලට සම්බන්ධ වුණේ නැතිනම් වෙන්ව පල දරන්න විදියක් නැහැ. ඒ කැම්ප් එකට වතුර දුන්නේ බල නාරය කැපුවයින් පස්සේ දුර්වල වුණා ටික ටික. සොල්දාදු මම දැක්කා ඒ ෆිල්ම් එකේ මෙහෙම කන්දක් පරිච්ච. ගොඩාක් අය වතුරට යන තැන්වල බඩ ගාගෙන හිටියා. එහෙම ඉරියව්වෙන් මැරිච්ච ගොඩාක් දෙනෙක් හිටියා. අල්ලද්දි ලුණු මුකුඩු වෙලා ගියා මලමිනිවල. නපුරා ඔබගේ මගේ ජීවිතයේ ඔබට ඇටෑක් කරන්නේ මුලින්. බොහෝ දුර්වල කරනවා මුලින්. පවුලක් විදිහට මුලින්ම ගන්න ඔබගේ පවුලේ ආඥාවට
තටමතක තියාගන්න වහරි සූක්ෂමයි කපටි කටවෙට්ට පිත්තල කෛරාටිකෙකු යාඥාව කඩන්නේ ඔබ බිසි කරලා වැඩ ප්‍රශ්න වල මූණ දෙන්න වෙලාවක් නැහැ හරි මාන්සි ඕටි කරලා එන්නට ඕනේ නැත්තම් මේවා කරන්න විදියක් නැහැ ඊට පස්සේ අම්මලා ඊට පස්සේ හෙන්න ගහන්න වගේ තියෙනවා ටීවී එක එතන කතාවෙන් කතාව ඇඩ් එකෙන් ඇඩ් එක පස්සේ යනවා කතාව ඉවර වෙද්දී අනිත් කතාව ඉවර වෙන්න ඉස්සෙල්ලා අනිත් කතාවේ ඇඩ් එක දාලා අවුස්සනවා විවේ දැන් කතාවල විශේෂත්වය මොකක්ද ඉවර වෙන රාමුවේ ඒ කියන්නේ ඉන්ටර්වල් එකේ අනිත් ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න ඉස්සෙල්ලා විවරාමෙන් පසුව කියලා කොටසක් පෙන්නනවා බොහිරම කරලා තියෙනවා අර නාට්‍ය ඉවර වෙලා ඊළඟ නාට්‍ය පටන් ගන්න ඉස්සෙල්ලා වෙනදනම් ඉස්සරනම් කොහමද අනේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ගිහිල්ලා අකුරු දාලා පටන් ගන්න දැන් එහෙම නෙමෙයි අකුරු දාන්න ඉස්සෙල්ලා නාට්‍ය පටන් ගන්නවා ඊට පස්සේ ඇඩ් දාන්නේ ඔබව මොකාටද අහු වුණා වගේ ඔබව අහු වෙනවා ටික ටික යාඥාව කැඩෙනවා මම ආදර ප්‍රේමවන්තේනි ඔබගේ කැඩෙන යාඥාව ටික කාලයක් ඔබ යනකොට ඔබව දුර්වල කරනවා ඔබ අතර ප්‍රශ්න අරගල ගැටීම් ඇති වෙනවා ඊට පස්සේ ඌ කහන්නේ මොනවා හරි වෙන විදියකට යාඥාව තුල එකතු වෙන ඔබ අතර තියෙන මේ ගැටන විශේෂම ජපමාලයත් එක්ක එකතු වෙන ඔබ ජේසු අම්මා ඔබගේ ජීවිත ඇසසරි සරණා ජොම්තුමාගේ දෙවනි පරිච්ඡේදය අය අයට ආරාධනා කරලා තිබ්බා ඒ විවාහයට අය හරිම දයාබර අම්මා කෙනෙක් ඒ අම්මා කෙනෙක් වුණා ඒ පවුලට ඇයි කුස්සියට ගිහිල්ලා හට්ටි මුට්ටි අරලා බැලුවා එතන මොනවද තියෙන්නේ කොහමද මස් එක ඇතිද මෝජු එක කොහමද වෙඩින් එකට ඇලපැත්තකට හිටලා ඉඳගෙන හිටිය අම්මා කෙනෙක් නෙමෙයි අය ඇයි ගබඩා කාමරයට ගිහිල්ලා මිදි වාදන මිදි රස තියෙන වාදන අරලා බැලුවා ඊට පස්සේ ආය බැලුවා සාලෙට ඇවිල්ලා කොච්චර දිනක් ඉන්නවද ඊට පස්සේ එහෙම වැඩ කරන ගේම කොච්චර දිනට ඇල්ලුවද ඊට පස්සේ ආය ගණන් බැලලා බැලුවා වාදන පහයි තියෙන්නේ තව 500ක් විතර ඉන්නවා මේක දෙන්න කොහොමද මේක කරන්න කියලා ආය බැලුවා ඇයි කතර කෙනෙක් වුණා මම ආදරම් මෙතාත් ජෙස්සු අම්මා ඔබගේ ජීවිතේ ගෙදර කෙනෙක් වුණොත් අරගලය ජෙස්සු අම්මා ජේසු වෙතට අරගෙන යනවාමයි එනිසා මේ රාත්‍රිය ස්වාමීන් වහන්සේ පැහැදිලි ඔබට මට කතා කරන්නේ අත්ත මිදි වැලට සම්බන්ධ වෙනවා වගේ පවුලක් විදියට ඔබ ස්වාමීන් වහන්සේට බද්ධ වෙන්න පවුලක් විදියට උන්වහන්සේගේ උන්වහන්සේට සම්බන්ධ වෙන්න පෞද්ගලිකවත් පවුලක් විදියට උන්වහන්සේට බද්ධ වෙන්න උන්වහන්සේ ඔබට මට මේ රාත්‍රියේදී ආරාධනා කරනවා